කලාවක් කියන්නේ රටාවක්. බතික් කියන්නේත් ඒ වගේ රටාවක්. ඉතින් මේ බතික් කලාව මම ජීවත් වෙන්නේ හොරන්න ප්‍රදේශයේ. මම කරන්නේ බතික් කර්මාන්තය. කර්මාන්තයට සම්බන්ධලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. ඔහු රත්න විමල් අලුත්ගේ අවුරුදු 15ක අත්දැකීම් වල ආරම්භය ගැන ඔහු කිව්වේ මේ වගේ දෙයක්. මම පටන් ගත්තේ 2006-07 වගේ කාලේ. ඉතින් මම තනියෙන් තමයි පටන් ගත්තේ. ඇත්තටම මේක බිස්නස් එකක් කියලා කරන බලාපොරොත්තුෙන් මම මේකට සම්බන්ධ වුණේ නැහැ. ඉතින් ආසාවට තමයි මම මේකට සම්බන්ධ වුණේ. බතික් කලාව ගැන හැදෑරීමක් තියෙනවද ඔහුට? මම කාලයක් මේ සම්බන්ධව හැදෑරුවා. හදාරලා ඊට පස්සේ පළපුරුද්ද ලබා ගන්න තවත් තැන්වල වැඩ කරා. ඊට පස්සේ තමයි මම ව්‍යවසායකෙක් විදිහට ගොඩක් කට්ටිය සම්බන්ධ කරගෙන මේ කර්මාන්තයේ යෙදිලා ඉන්නේ. ඔහුට තිබුණා අභියෝගයක්. අපි ඇහුවා ඒ මොකක්ද කියලා. මට ආපු ලොකුම අභියෝගය තමයි කොහොමද අපි නිර්මාණයක් අලෙවි කරන්නේ. ඉතින් හැම වෙලේම තිබුණ ප්‍රශ්නේ තමයි මම හදන නිර්මාණයේ වටිනාකම අනිත් එකට වඩා වැඩි. එතකොට මම හිතපු දේ තමයි මට කරන්න පුළුවන් උනේ දේ තමයි නිර්මාණයේ පැත්තෙන් වැඩි දෙයක් කරලා ඒක තියෙන ලස්සන වැඩි කරලා ඒක වැඩි මිලකට විකිණීම තමයි මට කරන්න පුළුවන් උනේ. මම හිතනවා ඒක ගොඩක් සාර්ථක වුණා. දැන් වෙනකොට ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ විදිහට දියුණු වෙන්න මොනවද ඔහු කළේ? මගේ ඉලක්කගත කණ්ඩායම කවුද කියන එක මම හරියට තෝරගත්තා කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ මට මේ මට්ටමට එන්න දව් ලෝකෙ දිහා බලලා ලෝකෙට ගැළපෙන නිර්මාණ තමයි අපි හැම වෙලේම නිර්මාණය කරන්න ගත්තේ. ඇත්තටම කිව්වොත් අපි අපේ ආයතනය තුළ නිෂ්පාදනය කරනවා අත්ලේසුවේ ඉඳලා මංගල සාරිය දක්වා. සම්මාන රැසක හිමිකරුවෙක් ඔහු. 2010 ඉඳන් 2020 වෙනකම්ම ලංකාවේ රස කර්මාන්ත වෙනුවෙන් තියෙන තරගාවලිවලදී ජනාධිපති සම්මාන රැසක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ව්‍යාපාරවලට ලැබෙන සම්මාන, ඒ වගේම පිටරට විදේශීය ඇගයීම් පවා මට ගොඩක් හම්බ වෙලා තියෙනවා. ව්‍යාපාරයකට එන්න ඉන්න කෙනෙක්ට ඔහු කිව්වේ මේ වගේ දෙයක්. මොනවාද ලෝකෙට අවශ්‍ය කියන එක තමයි මුලින්ම හොයන්න. මොනවා හරි ව්‍යාපාරයක් කරන්න යාට උත්සාහය, උවමනාව, අදිෂ්ඨානය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. වෙලාව හැටියට කලාව තෝරගෙන මනාව නිම කරන මේ කලාව කොයිතරම් ලස්සනද. හිත හිතෙන දෙයක් නැහැ. ඔබ දන්න කලාවකින් දැන්ම නැගී සිටින දිරියේ. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.